ஒருத்த மெஷின் வாயில கேஃபே கப் சாம்பியன்ஸ். මතලේ ශාන්තම සිද්ධියලෙන් තමයි මම මුලින්ම ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. ඊට පස්සේ 6 වසරේ ඉඳලම සෙල්ලම් කරා ඉස්කෝලේට. ඊට පස්සේ ඩිස්ත්‍රික් ගැහුවා 15 17 19. ඊට පස්සේ ප්‍රොවින්ෂල්. ඊට පස්සේ තමයි අන්ඩර් 19 ශ්‍රී ලංකා ටීම් එකට තේරුණේ. ඒ අතරතුරම මම මතලේ ක්‍රිකට් ක්ලබ් එකට සෙල්ලම් කරා. අන්ඩර් 19 සෙල්ලම් කරලා ඊට පස්සේ තමයි කොළඹට ආවේ 2010 වගේ. ඉතින් එතන ඉඳන් ඩෙවලොප්මන්ට් ස්කෝඩ් ඒ ටීම් ඒවා සෙල්ලම් කරා. 2015 තමයි මම ඒ ටීම් සෙල්ලම් කරේ. 2017 හම්බුණා මේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරා. ඒක ගැන කියනවා නම් ඇත්තටම මාතලේ සෙල්ලම් කරද්දී අපිට ටර්ෆ් තිබ්බේ නැහැ. මැටින් විතරයි තියෙන්නේ මාතලේ. ළඟපාතක අපි යනවා නම් දඹුල්ලට යන්න ඕන, නැත්තම් නුවරට එන්න ඕන. ඉතින් ඒ වගේ අවස්ථාවලදී කොළඹට ඇවිල්ලා ක්‍රීඩා කරද්දී ලොකු වෙනසක් දැන්නා මුලින්ම. මොකද මැටින් එක ක්‍රීඩා කරලා ටර්ෆ් එක ක්‍රීඩා කරද්දී එච්චර ඇත්තරම ලොකු වෙනසක් තියෙනවා ඒ දෙකේ. ඉතින් එතකොට ලොකු අපහසුතාවයක් දැන්නා මුලින්. ඉතින් ඒ වගේ මාතලේ පැත්තෙන් ඉතින් ගොඩක් එනවා අඩුයි ප්ලේයර්ස්ලා. මොකද ඒ පහසුකම් අඩුයි, ක්‍රිකට් වලට තියෙන ගොඩක් දේවල් සහ මඟ පෙන්වීම ගොඩක් වෙලාවට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ පැත්තෙන් ඇවිල්ලා මේ කරන්න ලොකු දුෂ්කරතාවක් තිබ්බ මුලින්. ඉතින් ගොඩක් කට්ටියගේ සහයෝගය හම්බුණා, කෝචස්ලගේ හැම කෙනෙක්ගේම සහයෝගයත් එක්ක තමයි මේ ගමන ආවේ. ඇත්තරම ලොකු අභියෝගයක්. මොකද ඒ දවස්වල සවුත් අප්‍රිකා නම්බර්1 වන්ඩේ සයිඩ් එක. ඉතින් මොකද ගොඩක් මැච් බල්ලා තිබ්බට සවුත් අප්‍රිකාක් සෙල්ලම් කරලා තිබ්බේ නෑනේ. මුලින්ම පන්දුවන් හම්බුනේ හෂිම් මම්ලට. ඉතින් මට පළවෙනි තරගයේදීම ඩුප්ලෙසිස්ගේ කඩුල දවා ගන්න හම්බුණා. ඉතින් ප්‍රශේකුත් තිබ්බා, නමුත් ගොඩක් කට්ටියෙන් උදව් හම්බුණා. අපේ නැෂනල් ප්ලේස්ලගෙන් සීනියර් ප්ලේස්ලගෙන් හැම කෙනෙක්ගේම උදව් හම්බුණා. ලොකු ජයග්‍රහණයක් එක එදා සෙල්ලම් ගන්න හම්බෙච්ච එක. ඒ කියන්නේ ෆාස්ට් බෝලින් ඕල්රවුන්ඩර් කෙනෙක් කියන්නේ ගොඩක් වෙලාවට බෝල් කරලා ඊළඟට නොම්බර් 8 වගේ බැට් කරන ප්ලේයර් කෙනෙක්. ඉතින් එයාගෙන් ගොඩක්ම ටීම් එක බලාපොරොත්තු වෙන්නේ ඒ වෙලාවේ විකට් දෙක තුනක් අරගෙන හොඳට පන්දියවලා ඊට අමතරව තරගයක් ජයග්‍රහණය කරගන්න බැට් කරලා මැච් එකක් දිනවන ප්ලේයර් කෙනෙක්. ඉතින් ඒකට ගොඩක් කැපකිරීම කරන්න වෙන අනිවාර්යයෙන්ම. වෙනත් ප්ලේයර්ස්ලට වඩා සෑහෙන මහන්සියක් ශාරීරික ශක්තියක් යොදවන්න වෙනවා. මොකද බැටින්, බෝලිං, ෆීල්ඩිං සෙෂන් එකක් කරන්න ගියත් හැම වෙලේම අනිත් කට්ටියට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒ කැපකිරීම කරලා තමයි මේ කණ්ඩායමකට ඇතුල් වෙලා කණ්ඩායම ජයග්‍රහණය කරවන්න ෆාස්ට් බෝලින් ඕල්රවුන්ඩර් කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. දැනටමත් ප්‍රැක්ටිස් කරනවා, ඉන්ඩිවිජුවල් ප්‍රැක්ටිස් කරනවා, බෝලිං, බැටිං, ෆිට්නස් ඒ වගේ හැමදේම ප්‍රැක්ටිස් කරනවා. ඉතින් හම්බෙන ඉදිරියේදී එන තරංගාවලිවල හම්බෙන චාන්සෙන් උපරිම කරලා ඒ වගේම ප්‍රැක්ටිස් කරලා තව මහන්සිලා මගේ අඩුපාඩු හදාගෙන ඉදිරියේදී නැවතත් කණ්ඩායම නියෝජනය කරන්න බලාපොරොත්තු වෙනවා. කෙත්තාරම් සාජ, පොල් රොටි, ඩුප්ලෙසිස්, සංගක්ක, වෝටර්මෙලන් ජූස් එක, සමාඩ් ගුරුවරේ, ගෙදර ෆුට්බෝල්, රොනාල්ඩ්, ලයිය, කච්චර්, කැමති වනදුවා, ජීවන් කුමාල්ද, කසුන් කල්හා, රෝයල් චැලෙන්ජස් බැංගලෝ. අන්ඩර් 19 මැච් එකක් අපේ ඉන්දියා එක්ක ඉන්දියාවලදී අපි 145ක් ගහන් තිබ්බ. අපේ 70 එකට 7ක් ගිහිල්ලා මමයි තන්දුකක්ෂාවගේ මැච් එක දිනවා. ඒක තමයි අමතක නෑ. අපි 96 වර්ල්ඩ් කප් එක දිනපු සමන් සේනානායක, සූරපප්ප, රසල් නාග, හෂිම් මම්ල, දනිතේ 62ක්,
පොඩිගාලේ මල්ලිත් එක්ක සෙල්ලං කරගෙන ඉඳලා එක පාට මට තරහ ගිහිල්ලා එයාට ගැහුවා. ඊට පස්සේ අම්මා ගහන්න වන්නද්දි පුටුවක් තියලා තිබ්බා ගේ ඉස්සරහා, ඒ කුඩින් පැනලා දුවන්න ඇද්දි ඔළුව ඇදුනා මේ ඔළුවස්සේ. ඒක තමයි ඉදිරියේදී මගේ තියෙන බලාපොරොත්තුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන එක. මොකද මම දැනට වන් ඩේස් විතරයි ගහලා තියෙන්නේ. ඉතින් ටෙස් සහ ඉතුරු තරංගාවලි ක්‍රීඩා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රීඩාවෙන් සමුගද්දී අනිවාර්යයෙන්ම ඉතින් ටාගට් එකක් තියෙනවා, මේ වගේ කඩළු ප්‍රමාණයක් දවාගෙන මේ වගේ ලකුණු ප්‍රමාණයක් රැස් කරලා ක්‍රීඩාවෙන් ඉවත් වෙනවා කියන බලාපොරොත්තුවක් තියෙනවා.